පිංගත මේ විස්තර කළේ ඇහැ සම්බන්ධයෙන් පමණයි. ඉතින් මේ කාරණාවම ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ කන සම්බන්ධයෙන්ුත් විස්තර කරනවා. දැන් මේ විදිහටම අපිට හිතා ගන්න පුළුවන්. සෝතංච ආවසෝ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං. දැන් කනට සද්දයක් ආපాతගත වුනහම එය හඳුනා ගැනීමක්, එය තේරුම් ගැනීමක්, ඊටත් මෙහා කියනවා නම් එය දැන ගැනීමක් සිද්ධ වෙනවා. ඒක තමයි සෝත විඥාණය කියලා කියන්නේ. සෝත විඥාණය කියලා කිව්වහම බොහොම ප්‍රාථමික මට්ටමක්. එතකොට යම් සද්දයක් දැන ගැනීම, සද්දයක් කියලා තේරුම් ගැනීම තමයි සෝත විඥාණයෙන් සිද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රයන් 6න් මේ අවස්ථාවේදී ප්‍රමුඛත්වයේ ලැබුණේ එතකොට මේ කනට. අපි තුමු යා රූප බල බලා හිටියා. ඒ රූප බැලීමෙන් හිත අයින් වෙලා දැන් සද්ද අහන්න පටන් ගත්තා. එතකොට සද්ද අහන ඒ හිත, එහෙම නැත්නම් සද්දය අරමුණු කරගත්ත ඒ හිත සෝත විඥාණය දැන් ඔන්න පහළ වුණා. ඉතින් අර වගේම මෙතෙන්දිත් විස්තර වෙනවා. ඒ සෝත විඥානයක් අරම හටගත්තට පස්සේ තින්නම් සංගති පස්සෝ, මේ තුන් දෙනාගේ එක්ව යාම තමයි ස්පර්ශයක් කියලා කියන්නේ. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා. අපි හිතමු අපි අහන්න කැමති වෙලා තිබිච්ච ගීතයක් ඔන්න දැන් ඇහෙනවා. ඒකේ යම්කිසි සද්දයක් තමයි ඉතින් ඇහෙන්නේ. ඉතින් අපි කන හොඳට නිරෝගීව තිබුණා. ඒ ගීතය ඇහෙන මානෙක අපි හිටියා. ඊට පස්සේ ඔන්න දැන් යම්කිසි සද්දයක් කනට ඇහෙනවා. ඒ ඇහෙනවා කියලා කියන්නේ ඔන්න සෝත විඥානය පහළ වෙලා. ඊට පස්සේ ඒත් එක්කම යම්කිසි සැප වේදනාවක් හටගත්තා. ඊට පස්සේ ඔන්න අපි බැඳිහත් වුණා. ඔන්න අපි දැම්මා අපේ අත එතෙන්ට. මෙතෙක්ුණේ හේතුඵල දහමක් වශයෙන් දැන් ඔන්න අපි පටන් ගන්නවා අපේ වැඩේ. මොකද කරන්නේ? ඒ අහපු නැත්නම් ඒ දැනිච්ච හඬ තේරුම් ගන්න දැන් උත්සාහන්ත වෙනවා. එයා ඒක හඳුන ගන්නවා. මේ ඇවිල්ලා අහවල් ගායකයා. මේ ඇවිල්ලා අහවල් ගායිකාව. මේ ඇවිල්ලා අහවල් සින්දුව. ඒකෙන් සරල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. දැන් ඉතින් අපි පොඩ්ඩක් හිතවිල්ලක් දානවා. මේ ඇවිල්ලා අහවල් ගායකයනේ. මේ කියන්නේ මෙන්න මේ අහවල් ගීතේනේ. ඊට පස්සේ මේ ගීතේ කිව්වේ මෙන්න මේ වගේ කාලවකවානුවකදීනේ. මේ ගීතේ අර්ථය මෙන්න මේකනේ. මේ ගීතේ තාලය මෙන්න මේකනේ. මේ ගීතේට වාදනය සැපයුවේ මෙන්න මේ අයනේ. දැන් ඉතින් මේ අපි හිතනවා. යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. දැන් මේ දක්වා දැන් යාගේ පාලනය සහිතව යා දැන් හිතනවා. මේක තව තව පණගැන්වෙන්න අර තුන්වෙනි අධ්‍යයනයට දැන් මේ හරහාත්පත් වෙනවා. යම් පපංචේදි තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. අතීතනාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤේයේසු සද්දේසු. දැන් මොකද වෙන්නේ? අර ඇහෙන දේවල් මූලික කරගෙන හිතන්න පටන් ගත්තා. ඒ හිතන යන්ත්‍රේ ටික ටික පණගැන්විලා බලගැන්විලා ආවා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ. අපි ඔන්න මේසෙර තට්ටු කරනවා, හුරුල්ලම් බානවා, හිමින් අපිත් සින්දුව කියනවා, හිතේ ඊළඟ කොටස ගැන ආසාවක් එනවා, අපිත් ඉතින් උඩ පනිනවා, අපිවත් නැට වෙනවා, තව සින්දුවක් අහන්න ඕනේ කියලා හිතෙනවා, යාළුවෙකුටත් කියන්න ඕනේ කියලා හිතනවා, ලියුමක් ලියන්න ඕනේ කියලා හිතෙනවා. දැන් මේ හෝගාලා වෙන වෙන දේවල් දැන් අපි ලව්වා කවුදෝ නිකන් කරගන්නවා. දැන් අපි නිකන් වහලෙබ් බවට පත් වෙලා. හැබැයි ඒ වහල් භාවයට පත් වෙන්න හේතුනේ මේ අවස්ථාවේදී අර කනහරහා ආපු ඒ කනේ පහර කියන්න පුළුවන්. කනහරහා වැඩිච්ච ඒ සද්ද පහර තමයි මේ වෙලාවේදී අපිව නිකාම්ම නිකං වහලෙබ් බවට පත් කරලා දැම්මේ. දැන් ඉතින් අපිට නවත්ත ගන්න බෑ. දැන් ඉතින් හෝගාලා අපි සින්දු කියනවා, උඩ පනිනවා, රූපාණී බලන්න යනවා, සින්දු අහන්න යනවා, තව රෙකෝඩින් එකක් කරන්න යනවා, යාළු මිත්‍රයෝ හම්බෙන්න යනවා. දැන් ඉතින් මේ මෙහෙවනවා. හරියට නිකන් වෙන කෙනෙක් අපිව මෙහෙවනවා වගේ අපි නිකන් වහල් වෙලා දැන් ඔන්න කටයුතු කරනවා. ඊට පස්සේ මේ විදිහටම මේ
महा कच्चान महारातन वहांसे विस्तर करनवा नासे संबंधेनुत उन्हांसे केनवा गहनांचाउसो पाटिच्च उपपंजति गहन विज्ञान मे नासेट गंधक सुगंधक आपातगत उनाट पस्से इतन अतिविनवा दनीमा एकट केनवा गहन विज्ञाने किला मे नासे असुर करगत्ते अम्किसि दनीमा ඊළඟට තින්නම් සංගති පස්සෝ. එතකොට මේ තුන එක්ව නැවත නැවත යෑම තුලින් ස්පර්ශයක් පහළ වෙනවා. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා යම් විඳීමක් ඔන්න දැන් පහළ වෙනවා. එතකොට මේ දක්වා සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක්. එතකොට මේ නාසය තමයි දැන් මූලිකත්වයේ ගත්තේ. අපි දන්නවා ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන් 6ක් ගැන ධමයේ විස්තර කළා දෙනවා. දැන් ඔන්න මේ අවස්ථාවේදී ප්‍රමුඛත්වයේ ගත්තේ ඉස්සරහට පැමිණියේ නාසය. ତොර නාසයට දැන් ඔන්න යම් කිසි සුවඳක් ආපදාගත වුණා. ඒක හඳුනා ගැනීමක් එහෙම නැත්නම් එය දැනගත්තා. ඒත් එක්කම අපිටම සැප වේදනාවක් පහළ වුණා. සැප වේදනාවක් පහළ වීම දක්වා හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ඒ සැප වේදනාවට අපේ තුල තියෙන නිකන් ලොල් බවක් නිසා දැන් අපි උත්සාහන්ත වෙනවා මොකද්ද මේ සැප වේදනාව කාගෙන්ද මේ සැප වේදනාව එන්නේ ඔය විදිහට මොනවා හරි හඳුනා ගන්න දැන් අපි උත්සාහන්ත වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සැප වේදනාව හඳුනාගෙන ඒ පැමිණිච්ච ගඳ සුවඳ අරමුණු කරගෙන යමක් හිතන්න සිතුවිලි පහළ කරන්න ඕන දැන් පටන් ගන්නවා දැන් මේ පැත්තට හිතනවා මේ පැත්තට හිතනවා දැන් අර පැත්තට හිතනවා මේ පැත්තට හිතනවා දැන් ඔන්න අපි දැන් ආයෙත් අර හිතන යන්ත්‍රේ පටන් ගන්නවා ඒ ඇවිල්ලා අපි මැදිහත් වෙලා කරන දෙවැනි මට්ටම දෙවැනි පියවර ඊට පස්සේ ඉතින් මේ හිතන යන්ත්‍රේ පටන් ගත්තට පස්සේ එයා දිගට දිගට හිතාගෙන හිතාගෙන යනවා දැන් අපි සුවඳ ලෝකේ අතරමං වෙනවා අපි ඉතින් සමන ලේබ්බවට පත් වෙනවා දැන් ඉතින් සුවඳ ලෝකේ යහාට මෙහාට ඉතින් අපි කැරකි කැරකි ආස්වාදයේ ලබ ලබා ඒ වයින් මිදෙන්න බැරිව යහාට මෙහාට කල්පනා කර කර සුවඳ ලෝකේ අතරමං වෙලා ඉන්නවා. ඒක තමයි තුන්වෙනි මට්ටම. දැන් ඉතින් සුවඳ විඳින්නේ බවටපත් වෙලා අපි අසරණ වෙලා ඉතින් ඔන්න එළියට එන්න බැරුව කැරකි කැරකි ඉන්නවා. ඕක තමයි තුන්වෙනි මට්ටම. ඊට පස්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා දිව ගැන. ජීවහං චාඋසෝ පටිච්ච රූපේ රසේච උප්පච්ඡති ජීවහා විඥාන මේ දිවත් රසත් මූලික කරගෙන සිද්ධ වෙනවා ජීවහා විඥානය. දිව මූලික කරගත් දැනීමක් පහළ වෙනවා. ඉතින් මේ විදිහටම දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ ඉදිරි ආයතන සම්බන්ධේනොත් අද මේ පළවෙනි දවස නිසායි මම මේ බොහොම ශක්තිපමණින් සරලව විස්තර කරන්නේ. දැන් දිවයි රසයි මූලික කරගෙන එතකොට දිවේ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම ගැන ඊට පස්සේ නැවත නැවත ඒ බඳු ක්‍රියාවලිය සිද්ධ වෙන්න ස්පර්ශයක් පැන නගිනවා. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව අපි හිතමු ඔන්න දැන් සැප වේදනාව. ඒ සැප වේදනාව ගැන අපි ටිකක් දැන් උනන්දුයි. අපි ඒකට හඳුන ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක හඳුන ගන්නවා. ඊට පස්සේ ඒක ගැන හිතනවා. මේ කෑම නම් පුදුම රසවත්. කවුද දන්නා ඉව්වේ? කොයි කඩින්ද දන්නා මේ එලෝලු බඩු මූට්ටු ගෙනාවේ කියලා ඉතින් මොනවා නහරි ඔන්න අපි හිතන්න ගන්නවා. හිතන්න ගත්තට පස්සේ අපිවත් යට කරගෙන අර කලින් කිව්වා වගේම අන්තිමට දිව හරහා මේ හිතන යන්ත්‍රේ පටන් අරගත්තට මොකද අන්තිමට හිතන යන්ත්‍රේ අපිවත් යට කරගෙන දිවගෙන යනවා. ඊළඟට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ කය ගැනත් විස්තර කරනවා. කායංච ආවසෝ පටිච්ච පොට්ටබ්බේච උපපජ්ජති කාය විඥානං. මේ විදිහට මේ කයත් මුල් කරගෙන කයත් ඒ වගේම ස්පර්ශේනුත් මුල් කරගෙන කාය විඥානයක් හට ගන්නවා. කය කෙරෙහි යම්සි දැනීමක්, කය මූලික කරගත්ත යම්සි දැනීමක්. ඊපස්සේ ඒක නැවත නැවත සිද්ධ වෙවි යනකොට ඔන්න ස්පර්ශයක්. ඒ තුන් දෙනාම නැවත නැවත සිදු වෙනකොට ඒ හරහා ස්පර්ශයක්. ස්පර්ශය නිසා යම් වේදනාවක්. ඒ වේදනාව ඊට පස්සේ හඳුනා ගන්නවා. ඒක ගැන විතර්ක පහළ කර ගන්නවා. හිතන්න පටන් ගන්නවා. දන්නේම නැතුව තුන්වෙනි පියවරට ඇවිල්ලා
අපේ ස්පර්ශ ලෝකයක විඳින්නෙබ් බවට පත් වෙලා රස විඳින්නෙබ් බවට පත් වෙලා අතරමං වෙනවා. දැන් මේකේ සූක්ෂමම මට්ටම තමයි 6 වෙනිව සඳහන් වෙන්නේ. මනංචාවසෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. දැන් අපි හිතමු ඇහෙන් රූපයක් ඉස්සරහට ඇවිල්ලත් නැහැ. කනට සද්දයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. නාසයට ගඳක් සුවඳක් විශේෂයෙන් ආපాతගත වෙලත් නැහැ. දිවට රසයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. කයට ස්පර්ශයක් ලොකුවට ආපాతගත වෙලත් නැහැ. එහෙමනම් ඉතින් ටිකක් සාවධානව ශාන්තව ඉන්න ඕනේනේ. එහෙම ඉන්න ගතියකුත් නැහැ. මොකද මේ මනස මේ පරණ දේවල් එළියට අරගෙන අනාගතේ වෙන්න තියෙන දේවල් එළියට අරගෙන එයා දිගටම වැඩ. ඉතින් එහෙම යම්කසේ අරමුණක් මනසට ආවට පස්සේ ඒ බව දැනගන්නා හිතක් මනෝ විඥානයක් පහළ වෙනවා. මේක නැවත නැවත සිද්ධ වෙනවා. අර අරමුණ නැවත නැවත ප්‍රමිනෙනවා. ඒක නැවත නැවත දැනගන්නවා. මේ කාරණා ටික නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඒ කාරණා තුන මූලික කරගත්ත ස්පර්ශයක් පහළ වෙනවා. ඒ ස්පර්ශයෙන් පහළ වෙන වේදනාව අපිට මොන සැප වේදනාවක්. අපි හිතමු අපි අතීතයේ යම්කිසි අසුරු කරපු කෙනෙක් මූලික කරගෙන තමයි දැන් මේ මනසට යම්කිසි සිතුවිල්ලක් පැමිණුනේ. ඒකෙන් තමයි අපේ හිතට යම්කිසි සැප වේදනාවක් පහළ වුනේ. අපි හිතමු බොහොම සුන්දර මතකයක්. අතීත මතකයක්. ඉතින් ඒ හරහා ඔන්න සැප වේදනාවක් පහළ වුණා. ඒක තව ටිකක් අඳුන ගන්න දැන් මෙයා උත්සාහන්ත වෙනවා. එයා ගැන තව ටිකක් දැන් හිතනවා. එයාත් එක කාලේ ගත කරපු ආකාරය ගැන අපි හිතනවා. දැන් ඔහොම කරන්න අන්තිමට හිතන යන්තරේ මනස විසින්ම පටන් අරගෙන මනස ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් නැතත් මනසෙන්ම මනස ව්‍යාකූල කරගන්නවා.